මහුත මගේ ගොඩ බිමයි නව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි මුහුද මගේ ගොඩ බිමයි නැව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි මගේ ගොඩ බිමයි නැව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි දොස්තර හොඳ හිත මමයි දුකට වැටි ඇති මිතු සතුන් හට අත හිත දෙන්නට අපි යන්නේ බෑ 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 හතුරු එනවා මුදුරකු සැකේවු ආමෙන් ඇයි කලබල ඔය පැත්තෙන් දෙන්නේ බලනකො වටපිට මෙන් නෑ මේ පැත්තෙන් බැරි දොඩට පොඩි පාඩමක් උගන්නන්න. සුළු වැඩක් නේ ડોක්ටර්. මං ඕනනම් ඔක්කොම නාවන්නම්. ඔයාට ඔයසඩ ඕන මං. දෙන්න. ඔය චුකන ගියා බොත්තු හරන්න බෑ. අයින් යන්න පින්නල්ල. ආ? ඔප්පද බල. කැප්ටන් කිසුද මන් දන්නේ එහාට යනක් මෙහාට යනවා ඔන්න ඇඟ තේනවා බොහොම හොඳයි බොහොම හොඳයි දැටි මෝට බොහොම ස්තුතියි ඕන වෙලාවක හෙල්ප් කෙරියෝ අද නම් හොඳ පාඩමක් ඉගෙන ගත්ත දියරකු දිනේ ජූනි 2 වෙනිදා ගමන් මග දකුණින් අංශක 20ක් උතුරට සුළඟ ඉතා සැරයි දියරකුස්ගේ කරදර ඉවරයි වගේ කොහොමද නැහැ කැමරාස්ටි හරි සර් මේ ගේන බොහොම ස්තුතියි කැමරා සයි වාගේ ඔ පරිෂෝ කවු පොඩ්ඩක් ඉන්න අයෝ චර කලබල කරන්න හරි දැන් පටන් ගන්න පටන් ගන්න කොහොමද කැම බෝදේ අද කුණාටේ සරයි හොකි උනේ තව කැම තියෙනවද අද මෝරුන්ට කියලා අපිව නෑව්වා. ඔය සත්තු එක්ක කතා කරන රහස මම දැනගන්න ඕනේ. වතුරේ ගියා මට ඒ ප්‍රීසා. ඔව් චෝ වහගන්නව කට. පත වැහුනේ බෙල්ලක් කොක්තු ඇදි. ඇති ඇති. දන්නවද අපිට බැරි කලේ අර ලා තනකොළ පෙත්තා ගෲප් එක. බෑ කියන්න බෑ කියලා කොකාට උගන්නලා මතකද අපිට බෙල්ලංගෙන් හොඳටම ගැස්සුවා. අද උන්ට මෙහෙ එන්න බෑ මම උන්ට විසඳුන්නා. අනාගතේ. අපේ අතේ. අනාගතේ. අපේ අතේ. උන් දැනටම විසෙහෙපු තිරෝ කා ඉවරයි. ඒවා කැවුනහම කෙලස් ඇවිස්සෙනවා. සාමය නැති වෙනවා. ඒවා වෙලා ඉවරයි. හරිද? හරි. ඒත් මට වැදගත් ප්‍රශ්නයක් තියෙනවා අහන්න. ඔව් අහමු. අර දොස්තර හොඳයිත බේත් දීලා උන් නැගිටලා ආවොත්. දොස්තර ගාව බේත් නෑ මොකුත්. අපි කොහොමද ඒක දන්නේ? ඕවා මුලේ පිස්සු කරන විස. තේරුණාද? සාමය නැති වෙනවා. ડોක්ටර්ගේ උදව්වට එන්නේ නෑ.
එතකොට අපේ වැඩේ අපිට කරගන්න පුළුවන්. හරිද? හරි. ડોક્ટર ව හොඳ කරොත් මොකද කරන්නේ? වහගන්න වකට. මම එකපාරක් කිව්වනේ ડોક્ટર ගාව කෙලස් විසට බෙහෙත් නැහැ. ලාතනකොළ පෙත්තස් ગ્રુપ එක මාසයි. මේ පාර ජය මට. අර්ටු බීටු ගොම්පීට ස්පීකින් තඩි තල්මහෙක් ડોક્ટરගේ නැව පැත්තට යනවා. අන්න දැන් තමයි හොඳම වෙලාව ડોક્ટર සතුත් එක කතා කරන්න අපිට දැනගන්න. රාඩේ කෝන් කරනවා අපිට එතකොට තල්මා යන්නේ කොහාටද මොකටද කියලා දැනගන්න පුළුවන් තාත් ඉතින් බලාගෙන ඉන්නේ නැතුව ඉක්මනට කෝන් කරනවා වැඩි පරක් වෙන්න එපා ඔය ඉතින් ගල් ලිබ්බා වගේ බලාගෙන ඉන්න අපිටම කෝ කොහෙද යන්න මොඩයා කී දෙක කරනවා මට ඔන්න ඇවිවා ආ ඔන් දැම්ම අර යන්නේ තල්මා අර තියෙන්නේ ડોક્ટરගේ නැව ආ කොහොමද වැඩේ දැන් අපිට තියෙන්නේ කතාව අහගෙන ඉන්න කතා කරන පිළිවෙල දැනගන්න තේරුණාද ඔක්කොටම හරිද හරියට හරි වැරදි නැත්තම් හරි නේද දෙන්නම හරි මාතා හැබැයි මං කියන්නේ හොඳ කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ හැබැයි හොඳ කල්පනාවෙන් තමයි ගියේ පාරක් කළේ නෑවා නෑ නෑ මේ සැරේ එහෙම වෙන්නේ නෑ ඔසවනව දුර බලන්නේ මගේ සිත් හරි බලන් ඉන්නපා මම ලෑස්ති උනිස්සෝ බානවා මේක මොනවා ලොක්ක ෆ්ලැට් කිව්වා තව පොඩ්ඩෙන් ඔළුව ඔම්ලට් එක වෙනා නලසින්නේ බලන් ඉන්නවා පොඩි බබ්බු වගේ යවනවා මූදේටින් යන මයික්‍රොෆෝන් එක උන්ගේ කතාව අහගන්න යවනවා ඉතින් මිස්ටර් තල්මස් කාලෙකට පස්සේ කොහමද? ඉක්මනට දැන් ටේප් රෙකෝඩර් එක. මට දැනගන්න ඕන ડોક્ટર තල්මස් එක කතා කරන්නේ. ડોક્ટર, තනකොළ පෙත්තන්ගේ දූපතේ සේරටම බෝ වෙන ලඩක් හැදිලා. ලා තනකොළ පෙත්තාස් පොප් ගෲප් එකේ ලීඩර් රොමගේ කරන් ආවා. හරි අපරාධයක් නේ. ඉක්මනට උඩට එවන්න. හොඳයි ડોક્ટર. හොඳයි. ඔන්න එනවා. ඔන්න. හරි. අනේ ડોક્ટર, අපි සේරම ඉවරයි ડોક્ટર. අපේ දූපතේ. ආ දැන් වෙන්නේ නැපා. ඉවිහැණිල කතා කරමුකෝ. හොඳයි. ડોક્ટર මම යනවා. Thank you Mr. Talmas. අන්නම් කතා කරන අන්න කතා කරන අන්න කතා කරන මට පොඩි පණිවිඩයක් තියෙනවා මට කේක් කියන්න අමතකුණා. ආ හදිසියක්. ආයෙනම් කීයටද පුළුවන් එන්න. ආ හොඳයි ඒ වෙලාව හොඳයි. ආයෙනම් ගිහලා එන්න. ඒ වෙලාවට එන්නකෝ. මට නම් තේරෙන්නේ නැහැ මොනවා කතා කරලාද කියලා. නමුත් අර dostට නම් තේරෙනවා. dostර දන්නවා තල්මහ මොනවද කියන්නේ කියලා. තල්මස්ගේ භාෂාව dostට තේරෙනවා. මම ඔය රහස හොයා ගන්නවමයි කොහොමාරි. නෑ මං අහන්නේ හොයාගත්තයි කියලා ඇති වැඩේ මොකද මං අහන්නේ. ආ ඉතින් කියන්න මොකද්ද මේ කලබලේ එදා සන්තෝෂෙන් ගමේ ගියානේ ඒක ඇත්ත අපි සින්දුවෙන්මයි හිටියේ කොහෙද වැඩි දවසක් ගියේ නේ පටන් ගත්තා එකාට එක රුස්සන්නේ නැතුව ගියා මොනවා ඇත්තමයි ડોક્ટર හරි පුදුමයක් යාළුව ගහ ගන්නවා කියන්නත් පුදුමයි ડોક્ટર නෑ හැබැයි මොකද ගැනද කවුරු හරි ගොතාපු බොරු විශ්වාසයි ඒවා එක දෙක කරලා පතුරු වුණා ඒක තමයි ලොකුම විනාශය හරි බයానක දෙයක් අපෙන් කාටවත් වරදක් නෑ සින්දු කියලා සන්තෝෂෙන් හිටියා ડોક્ટર දන්නවනේ මේ ඔක්කොම උනේ හිටි හැටි. හැබැයි කැප්ටන් දියරස් කුස සගේව ගැවසලා තියෙනවා අපේ ඉරිඟු ආයාසේ ඔය ලෙඩේ හැදෙන්න දවස් දෙක තුනකට කලින්. ඒක සැකසයිතයි. මං හිතන්නේ අපි අහිංසක මිනිස්සු. ඇයි ඉතින් අපිට කරදර කරන්නේ ડોક્ટર? R2D2 ගොම්පීටර් ස්පීකින් කොහරද යන්න ඕනේ කියනවා ඉක්මනට මට නිදිමතයි. අපි ගිහින් මේක ගැන සාකච්ඡා කරමු. ආචාර කරන දැන් අපේ සාකච්ඡාව සාකච්ඡා දැන් මම පෙන්නලා දෙන්නම් ડોક્ટર එක රහස අපට දැනගන්න ඕන ඇයි කියලා. ලෝකේ එක එක જાතියේ සත්තු ඉන්නවා. එක එක සතාගේ එක එක දස්කම්. මෙන්න අලියා ශක්තිය. සිංහයා රෞද්‍රයි. මිනිමෝරා නරකයා නරියා කපටියා දැන් මේ හැම එකාගෙම උදව් අපිට ගන්න පුළුවන් නම් ડોક્ટર හොඳ හිත වගේ ඒ දස්කම් පාවිච්චි කරලා ලෝකෙම අතට ගන්න පුළුවන්
ඒකයි අපිට ડોක්ටර්ගේ රහස දැනගන්න ඕන කරලා තියෙන්නේ තේරුණාද ඕකට දාද නෑවේ බොස් ඈ වතුර වැටුනට දිය වෙනවද දිය වෙන්නේ නෑ හැබැයි මොලේ හැමිරිසාව බලනකොට හේක දෙක වෙලා පේන්නේ බොස් ඇති දැන් මිලහකට ලා තනකොළ පෙත්ත දොස්තරට විස්තරේ කියනවා ඇති ඒක ඒකා වැටුණු වැටු තන ડોක්ටර් මිස්ටර් තල්මස්සක මං හොරෙන් පැනලා ආවේ උන් මටත් ගහන්න ආවනේ හැබැයි ඉතින් මොන හරි ඉක්මනට කලේ නැත්තම් ගමම ඉවරයි ડોක්ටර් අපි යමු දැන් බලා ඉඳලා බෑ අපි ඉක්මනට යමු පෙත්තන්ගේ දුවට ජිමි වහම නැවහරවන්න පෙත්තන්ගේ දුවට මම හිතුව හරි නැව හරවලා පෙත්තන්ගේ දූපතට අපි උඩට ගිහින් නවත්තන්නද එහෙම නෙවෙයි ඒක කරන්න තියෙන්නේ අපි උඩට ගිහින් අපටි කමින් දොස්තරව අපේ අතගාවට ගෙන්න ගමු ඔව් කපටි කමින් ගෙන්න ගමු අපි දූපතක් පෙන්නමු ડોක්ටර් අර බලන්න දූපතක් අර ඕ හැබැයිටම දූපතක් නේද ඒ දූපත ඉස්සරණන් ඔතන තිබුණේ නැහැ හැබැයිට පුදුමයිනේ එහෙනම් කොහොමද එකපාරටම උඩටම දුන්නේ දූපත ඒ දූපත ඇතුලේ සත්තු ඉන්නවා වගේ උන් කරදරයක පැටලලා කෑ ගහනවා වගේ මම මනෝ පප්පනෝ ඈතනෝ බොන්ටනෝ සුද්දෝ එනකම් බඩගින්නේ ඒකයි මූදට නියවන්නේ නව වහ මේ දූපත දෙසට හරවන්න හරි උන් මගේ උගලට අහුණා මගේ ඉවට නම් කකුල් දෙකේ සත්තු ඇයි ඒ දඩෝරිය මොකද එහෙම කියන්න හේතුනේ හැබෑවටම ඇත්තම සත්තු නම් මේ විදිහේ නපුරියක් ඉන්න බෑ තේරුණා ડોක්ටර් මේ නම් මිනිස්සුවමයි ඔව් බකමූස් හොඳට බලන්න ඔයාගේ ඇස් වලින් ඈත පේනවනේ මට පේන්නේ මුකක් වුණත් හොරයක් වගේ මෙතන. තා හොඳට බලන්න. සත්තුන්ගේ ඇඳුම් නම් හරි ඒත් ඇතුළේ රින්ගන් ඉන්නේ මහා මුහුදු කරු වගේ. මුහුදු. නම වහම හරවනවා. ඔයි ඉක්මනට ඉක්මනට රූල දානවා රූල දානවා. දානවා දානවා දානවා. ඉක්මන් කරනවා. හරවනවා. ළඟ ළඟ බ්ලූ බඳිනවා. ඉක්මන් කරනවා. අයියෙන් අයියෙන් ඉක්මන් කරනවා. ඔයිට වැඩිය බෑ ડોක්ටර් මම කුරුල්ලන්ට කතා කරනවා කුරුල්ලනේ වරෙල්ලා ડોක්ටර් කුරුල්ලන්ට කතා කරනවා හරි විහිළුවක් විහිළුවක් මොකද ડોක්ටර් කුරුල්ලොත් එක්ක ගිලෙන්න පුරුදු වෙන්න හයන්න 10ට අපි දන්නේ නැහැ ඇති නවත්ත ගන්න ඉනාව කුරුල්ලෝ දහස් ගණන් එනවා ලනුත් ඇදගෙන හැබැයි මුන් ලනු ඇදගෙන ඉන්නේ මොකටද හා පුදු මියකුන් ડોක්ටර් කුරුල්ලන්ගෙන් වැඩ ගන්න හැටි බලමුකෝ මුන් ලනු වලින් නැව ඇදගෙන යනවා අපෙන් ගැලවෙන පාටයි. තවයියෙන් තවයියෙන් කුරුල්ලනේ. උන් පව් වෙනවා. දැන් මොකද අපි කරන්නේ? බය වෙන්න එපා. අපි ඉක්මනට අපේ යහස් යාත්‍රා ටික අරගෙන ඒ වගේ නැගලා යමු. බොහොම ස්තුති රුල්ලනේ ඒව ඔක්කොම සුළු දේවල් ડોක්ටර් අපි සුවවන වෙලාවක සූදානම් කරියෝ ඒ තනකොළ පෙට්ටාස් දූපතට ළඟා වෙනවා ડોක්ටරුයි ජෝජුයි දඩෝරියයි මමයි දූපතට යනවා ලෙඩි සෝදිසි කරලා බලන්න කිසිම සද්දයක් නැහැ රණ්ඩු කරලා සද්ද කරන්න උන්ට පණ නැතුව ඇති එතනින් කොහෙද ඒක තමයි මම බලන්නේ මටත් අප්සෙට් සද්ද නොකර හිටියොත් නම් මං ඇහුම්කන් දීලා කියන්නම් ආ මේ අපේ දඩෝරියට හොඳට ඉව තියෙනවනේ ඉන්ටර්නෙට් එකෙන් අහලා කියයි මට හිමින් ඇහෙනවා උන් එක එකට බැන ගන්නවා මට නම් මොනවත් ඇහෙන්නේ නැවත් බල්ලෙක් උනා නම් ඇහෙනවා උන් උන් අතරේ කට කතා පතරවනවා හැබැයි බොහෝම හිමින් ඇහෙනවා මං කරලා යන්න මග පෙන්වන්න right end mage piti passing end
ගන්න ඉඳ සීරම් බීත් දිනවා. මං හිතුවා අනුමානයක් නෑ මේක විසක්. ඊව පොඩ්ඩක් බලමු. කෑමක් සමග සරුවංග ගත වෙලා තියෙන්නේ. ඔය මේ తిරුව කෑවනේ. ඈ කන්නේ නැතුව අපි බඩගින්න ඉන්නද? අපේ කෑම తిරුගුනේ ඩොක්ටර්. අපි තනකොළ පෙත් උනේ ඩොක්ටර්. මේ తిරුගු වලට කෙලස් විස කියලා තියෙන්නේ. ඇඟට ඇතුළු වුණා මොලේ පිස්සු වෙනවා. ලකුස් කිහිතේ බේත් නැහැ කියලා ඔහෙට තේරුණා. ඔය ඔක්කොම ලැඩ්ඩු කරුණා කරලා පොලිමට එන්න පොලිමට. මේ සර්වාංගෙට ඇතුළු වෙලා තියෙන කෙලස් විස දුරු කරන්න දහම් පැණි එක බිඳුවක් ඇති. මේ කෙලස් විස සංයෝග කරලා තියෙන්නේ තණ්හාව, ඉරිසියාව, රෝධය කියන විස තුන. දැක්ක නේද කෙලස් විස දුරු වෙලා තිබුණු දහම් ගති මතු වෙලා නැහැ. අපේ ලෙඩ හොඳයි. අපි දැන් එකමුතුයි. ඉස්සර වගේ. ඒ නිමිත්තෙන් අපෙන් දැන් සින්දුවා. කැපිලිගේ තිලිගේ ලම් පොදවන්න කියන බේගල් වේද බින්න කරන්න හදති. පකුලේ නිය පොත්තේ උඩ ගන්නේ නැත්තේ ඇටෙව්වාට උකුල් බලන්නේ. අවි ගත්තොත් ලෝකේ අවියම දේ සෝකේ අපි ළඟ නෑ කොටවන කවිය. අද පෑමෙන් ශක්තිය ඉවසීමෙන් සමගිය වේ අපගේ සමිය. කැපිලි කෙටිලි කෙලම් පොතවන්න කියන දේකල් ේද බින්න කරන්න හදති. කකුලේ නිය පුත්තෙන් උඩ ගන්නේ නැත්තෙන් ඇදව්වාට උකුල් පලංචි. අපි ගත්තොත් ලෝකේ අවියම දේ සෝකේ අපි ළඟ නෑ කොටවන කවිය. ඇත්තට අද පෑමෙන් ජලට කොට වූ දවසේ අතුව දැලට වූදේ මතක නැත නොඉන්න දුක්ලි. සමගි සමදානේ නම් සීල භාවනාවේ අගේ රටට කියන්න එක්වි. අගේ රටට කියන්න එක්වි. හරිම ලස්සනයි. අදහසත් හරිම හොඳයි. දෙරකු සිතන්නේ අපිට කවදාවත් සනීප වෙයි කියලා. දැන් උඩ පිස්සු හැදෙනවා. මං එනවා යාළුවොත් එක්කලා. බොහොම ස්තුතියි ડોක්ටර්. පෙට්ටු ගියා. දොස්තර තනියම තියන් අල්ලගමු. හොඳයි. අනේ පාර දෙබරේ නද දෙබරු දෙබරු උන් එන්න කලින් අපි විනාශ මේ කස්සල ඉංගල වහගමු. වහපල්ලා වහපල්ලා. ඇයි යා තනකොළ පෙත්තස් කොච්චර මට ඉස්සර උදව් කරලා තියෙනවා. මොකද කියන්නේ ලූට් එකත් එක්ක අපි යමුද පොඩි රවමක් ගන්න. බොහොම ස්තුතියි ඩොක්ටර්. ඒක නම් මාරයි. මෙන්න ලූට් එකට පුරුදු තැන්. ගෲප් what do you say are you coming? කැපිලිගේ තිලිගේ ලම් පොතවන්න කියන බේගල් වේද බින්න කරන්න හදති. පකුලේ නිය පොත්තෙන් උඩ ගන්නේ නැත්තෙන් ඇටෙව්වාට උකුල් බලන්චි. අවි ගත්තොත් ලෝකේ අවියම දේ සෝකේ අපි ළඟ නෑ කොටවන කවිය. ඇත්තට අද පෑමෙන් ශක්තිය ඉවසීමෙන් සමගිය වේ අපගේ සමිය. කැපිලි කෙටිලි කෙලම් පොතවන්න කියන බේගල් ඒද බින්න කරන්න හදති. කකුලේ නිය පුත්තෙන් උඩ ගන්නේ නැත්තෙන් ඇටෙව්වාට උකුල් බලන්චි.